පරිවේක්ෂා සදහම් කැඩපත. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ප්‍රත්‍යවේක්ෂා සදහම් කැඩපත. අද දවසේදිත් සෝදානම උතුම් වූ සෝවාන් මාර්ගය පසක් කරගන්නට අවශ්‍ය කරන ධර්මානුකූල විවරණය ලබා ගැනීමටයි. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ විසින් ප්‍රේත වස්තු දේශනා ඔස්සේ ඒ සඳහා අවශ්‍ය කරන ධර්මානුකූල මඟ පෙන්වීම් ලබා දුන්නා. එය නිරතුරුව පුහුණු කරමින් උතුම් වූ සෝවාන් මාර්ගය පසක් කරගන්නට අවශ්‍ය චිත්ත ශක්තියින් වර්ධනය කරගන්නට ඔබ සියලු දෙනාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය වූ වන්දනීය වූ ආරාධනාවෙන් දම්සභා මණ්ඩපයට වැඩමවා වදාළ කම්මඨානාචාර්ය විනයාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප පින්වන්ත නායක ස්වාමින් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගනිමු. සාතු සාතු සාතු. අද මේ උතුම් සදහම් දේශනාව ලොව පුරා විකාශනය කරන්නට සදැහැති විකාශන දායකත්වයේගෙන කටයුතු කරන්නේ ඇමරිකාවේ පදිංචි විජිතා පලිහක්කාර මෑණියන්, දියණිය වන දම්මි පලිහක්කාර දයාවංශ මහත්මිය සහ බෑණනුවන් වන සමන්ත දයාවංශ මහත්මා විසින්. එසුපින්වත් පිරිසවත් මේ මොහොතේදී සිහිපත් කරමින් සදහම් දේශනාව ශ්‍රවණය කිරීමට සූදානම් වෙමු. අප සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ පිහිටුවමින් සදහම් දේශනාව පැවැත්වීමට ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ, මනසා සංවරෝ සාදු සාදු සබ්බත්ත සංවරෝ, සබ්බත්ත සංඋතා බික්ඛු සබ්බ දුක්ඛා පමුංචති. සදා බුද්ධි සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුණ උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ, අපේ සිත සකස් කරගන්න ඕනේ. මේ සඳහා අපි නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරන්න ඕනේ. හැම වෙලාවකම වගේ අපි අපේ ජීවිත කාලය තුළ සිද්ධ කරගෙන යන කටයුතු පිළිබඳව හැම වෙලේම විනිශ්චයකින් යුක්තව අපේ හිතේ මොන වගේ චේතනාද මේ වෙලාවේදී උපදින්නේ කියලා කටයුතු කරන්න ඕනේ. හැම වෙලේම විනිශ්චයක් දෙන්න ඕනේ. මොකද කුසල චේතනාවක් එක්ක කටයුතු කරන කෙනෙකුට ඒ කුසල චේතනාව අනාගතයේ යහපත සඳහාම හේතු වෙනවා. යම් ක්‍රියාවක් කරද්දී අකුසල චේතනාවක් එක කටයුතු කරනවා නම් ඒක අනාගතයේ අයහපතක් සඳහාම හේතු වෙනවා. අපි කරන හැම වැඩක්ම කෙනෙකුට, ඒ කියන්නේ මවිතයට පත්වේ මෙහෙම කිව්වහම කෙනෙකුට බයින්ඩත් පුළුවන් කුසල චේතනාවකින් යුක්තව. ඇත්තටම ඒක එතකොට බැනීමක් නෙවෙයි, අවවාදයක්. සැරයි අවවාදේ සැරයි. බුදුරජාණන් වහන්සේගේම අවවාද තිබිලා තියෙනවා, හිස් පුරුෂය මෝග පුරුෂය කියලා. ඊටත් වැඩිය සමහර අවස්ථාවල ඒ සිද්ධි පාදක කරගෙන ඒ සිද්ධියට අදාළව බොහොම දරුණු ප්‍රකාශ තිබිලා තියෙනවා. ඔක්කොම අවවාද, කරුණාවෙන් මෛත්‍රියෙන් සිද්ධ කරන අවවාද. ඒක නිසා මේ ජීවිතයේ ජීවත් කරනකොට හැම දෙයක්ම, ළමයේ හදනකොට ඒ ළමයේ කෙරෙහි තියෙන උන මෛත්‍රිය, හරිද? මේ ළමයාගෙන් ගොඩාක් දේවල් මම මේ සිද්ධ කරගෙන පසුව මේ ළමයාගෙන් ගොඩාක් දේවල් ආපහු ගන්න, මේ ළමයා වෙනුවෙන් ගොඩාක් දේවල් සිද්ධ කරලා ඊට පස්සේ මේ ළමයාගෙන් ගොඩාක් දේවල් ආපහු ගන්න බලාගෙන නම් කටයුතු කරන්නේ. කෙනෙකුට උදව් කරන්නේ නැවත උදව්වක් බලාපොරොත්තු වෙන්නම් ඒ හැමතැනකම තියෙන අකුසල. මේ අය මට මෙන්න මේ විදිහට සලකાવી අඩුම ගානේ මගේ දිහා හැරිලා බලලා හිනහ වේවි, එහෙමවක්වත් බෑ, හරිද? ලෙන්ගතු බැල්මක් හරි හෙලාවී මං උදව් කරපු කට්ටිය මට
එහෙමවක්වත් බෑ. එහෙම බෑ කියන්නේ එහෙම බෑ නෙවෙයි, එහෙම ප්‍රශ්නයක් නෑ. නමුත් ඒවත් එක්ක එහෙම බලාපොරොත්තු තියෙනවා නම් සියුම් සියුම් වශයෙන් හරි අකුසල. ඇයි ඒ බලාපොරොත්තු වෙන ආකාරයට යාලා හැසිරුන් නැත්තම් පීඩනයක් එනවා. ලෝකේ නිදහසේ ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන මිනිස්සෙක් නම් දෙනු තිබිය යුතුයි ගනු නැතුව. අපි හැම වෙලේම යමක් කරන්න කාට හරි යමක් දෙන්නේ යමක් බලාපොරොත්තු වෙන. මේක ඒ ප්‍රායෝගික තැනකට ළඟා වෙනක ලේසි නෑ. එක චින්තනයක් ආවනම් ඒක හරියනවා. ඒ චින්තනය තමයි මං යමක් මේ ලෝකෙට කරනමුළු ලෝකෙම කියන්නේ පොදු දෙයක් විදිහට හිතන්න. හරිද? දැන් පවුලක් ඉන්නවා කියලා හිතන්නකො. මේ පවුලේ දරුවෙකුට මං උදව් කරනවා. ඒක දැකපු ඒ දරුවගේ අම්මයි තාත්තයි මට උදව් කරනවා. හරි. එතකොට ඒ පවුලෙන් මට සමස්තයක් වශයෙන් ඒ පුද්ගලයා මගේ දිහා බැලුවේවක්වත් නැහැ. මේ පුද්ගලයා මම ඉතාම යහපත් ආකාරයට මොකද කරන්නේ ඒ යහපත් තැනකට ගන්න ඔක්කොම දේ කරා කියන්නකො. නමුත් මේ පුද්ගලයා මගේ දිහා බලන්නේ නැහැ, කිසි ගුණයක් නැහැ. ඒ පවුලේ අම්මයි තාත්තයි දෙන්න මට ගොඩාක් උදව් කරන්න පටන් ගත්තා. දැන් මට හිතෙනවා ඒ පවුලෙට මම කරා, ඒ පවුලෙන් මට ලැබුණා. කරපු පුද්ගලයාගෙන්ම නෙවෙයි. ඒක වගේම එකක් මේ මුළු ලෝකෙම ගැන. හරිද? මම ජීවත් වෙනකොට යහපත් කර්මයන් සිද්ධ කරමින් ජීවත් වෙන්න, යහපත් වචන කියමින් ජීවත් වෙන්න, යහපත් සිතුවිලි වලින් ජීවත් වෙන්න. එතකොට යහපත් ක්‍රියාවන් යහපත් වචන මම මේ ලෝකෙට කරනවා. ලෝකෙට කරනකොට ඒ කරපු කෙනාගෙන්ම අපි බලාපොරොත්තු වෙනවා. තමන්ගේ ස්වාමියා හරි වෙන්න පුළුවන්. ස්වාමී දියණිය, දරුවෝ, කාර්යාලයේ අය, ඕන තැනක කමන්නේ, කවුරු හරි කමන්නේ. ඒ අයට මම උදව් කරනකොට ඒ උදව්වත් එයාගෙන්ම බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි බය වෙන්න එපා දරුවනේ, අනිවාර්යයෙන්ම යමක් ලැබෙනවාමයි. ඒකටයි කියන්නේ කර්මඵල කියලා. හරිද? යහපත් දෙයට ප්‍රතිඵල ලැබෙනවා මේ ස්වභාව ධර්මයෙන්. එහෙනම් මම මොකටද කරපු එක්කෙනගෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේමයි අයහපත් දෙයටත් ප්‍රතිඵල ලැබෙනවා මේ ස්වභාව ධර්මයෙන්. එහෙනම් මට අයහපත් දේවල් කරපු කෙනාට මම දඬුවම් දෙන්න ඕන කියලා එකක් ඕනද? ඒක ලැබෙයි. ඒක මේ ලෝකේ අදාළ නැහැ. මට අදාළ කරගන්න එපා. මම මගේ ජීවිතේ යා යුතු ගමන හරියට යන්න බාහිරෙන් ලැබෙන දේවල් පිළිබඳව සැලකිල්ල නැතුව මේ මානසිකත්වය හදාගන්න එක බොහොම අමාරුයි. මේ සඳහා අපිට කර්මඵල විශ්වාසය හොඳින් ඇති වෙන්න ඕනේ. කර්මඵල විශ්වාසය ඇති කරන්න මිනිසු තුළ මිහිඳු මහ රහතන් වහන්සේ සිද්ධ කරපු පළවෙනිම දේශනා අතරම තිබුණ දෙයක් තමයි ප්‍රේත වස්තුව විමාන වස්තුව කියලා කියන්නේ. හරිද? ඉතින් මෙන්න මේක නිසා අපි මේ ජීවිතයේ ගෙවනකොට ඒ තියෙන ආදීනවයන් හොඳට දැනෙන විදිහට අපේ ජීවිතය හදාගන්න ඕනේ කර්මඵල තේරෙන විදිහට. එතකොට මේ අනිත් අයගෙන් පලිගන්න හෝ අනිත් අයට මේගෙන් යමක් බලාපොරොත්තු වෙන්න හෝ තමන්ට අවස්ථාවක් නැහැ කියලා එයා යහපත් ජීවිතයක් ගත කරනවා. හරිද? හැම වෙලේම හොඳ වචන කතා කරමින්, හැම වෙලේම හොඳ ක්‍රියා කරමින් තමන්ට කළ හැකි හැම උදව්වක්ම හැම කෙනෙකුට කරනවා. හරිද? බලාපොරොත්තුවක්වත් නැතුව. හැබැයි කිසි තැනක වරදින්නේ නැහැ අපේ පින්වත්නි. කොහොම හරි කරලා කැරකිලා, කොහොම හරි කරලා මොන හරි වෙලා ලස්සනට පරිසරය හැදෙනවා තමන්ට අවශ්‍ය විදිහට කාටුතුරි කර යන්නේ. ඒකින්ද කර්මඵල විශ්වාසය ඇතුව කටයුතු කරන්න. අන්න ඒ කර්මඵල විශ්වාසය ඇති වෙන්න තමයි ප්‍රධාන වශයෙන් අපි මේ ප්‍රේත වස්තුවේ කතා කිහිපයක් සහ ඊට අදාළ දේවල් සාකච්ඡා කරන්නේ. ඉතින් අදින් අපි මේක ඉවර කරනවා. නමුත් අපිට ඊළඟ දවසේ ඉඳන් පුළුවන්කම තියෙනවා අපේ පින්වත්නි අනිවාර්යයෙන්ම ලබන සඳුදා වෙනකොට අපි සූදානමින් ඉන්නවා ලක්කන සංයුත්තේ තියෙන කාරණා ටික විස්තර කරගන්න එක දවසෙන් වගේ. හරි? ඒ මොකද එහෙම කළ යුතුව තියෙනවා මේ ප්‍රේත වස්තුවේ නැතත් ලක්කන සංයුත්තේ තියෙන කාරණා ටික හරිම ප්‍රායෝගිකව අපිට තවදුරටත් ඒ දේවල් ගැන ඊට පස්සේ පසු කාලීනව ඔය අනමතග්ග සංසාරයේ ස්වභාවය ගැනත් අපි සාකච්ඡා කළ යුතුව තියෙනවා. ඉතින් කරන්න තියෙන දේවල් පිළිබඳව ආසන්නව කරන්න තියෙන දේවල් පිළිබඳව අපි දැනුම් දෙනවා. දැන් එතකොට අරමුණට යං. හරි? හැම වෙලේම අපි අපේ අරමුණ තමයි දේශනාවක් ශ්‍රවණය කරලා ඒ දේශනාවට අදාළ කුසල චේතනාවක් අපේ තුළ සකස් කර ගැනීම. හරි? දේශනාව අහන එකත් කුසලයක් තමයි. නමුත් ඒක ප්‍රබල නැහැ. හැම වෙලේම කුසලයක් ඉපදුනා නම් ඒක ප්‍රබල කරගන්න ඕනේ. දේශනාවට අදාළ දේවල් මෙනෙහි කරන්න ඕනේ. මේ
පුහුණුව මේ විශ්වාසය මේ කරන්න ඕන වැඩේ පිළිබඳ මොකක්ද මේ වැඩේ මම දේශනාවක් ඇහුවනම් ඒ දේශනාව තුළ කුසලයේ අකුසලයේ ගැන සඳහන් වෙනවා. එතකොට අකුසලය අඩු කරගන්නයි කුසලය වැඩි කරගන්න එහෙම කිව්වට ඒක කොහොම කුසලයේ වර්ධනය කරන්න ඕන වැඩි කරන්න ඕන කියලා නිකන් කතාවක් තියෙනවා. දැනෙන්න ඕන ඒක අපිට. දැනෙන්න කියන්නේ මේක ප්‍රබලද? ප්‍රබල වුණහම මොකද වෙන්නේ? හරි. අන්න ඒව දැනෙන්න ඕනේ. මං අවශ්‍ය ප්‍රමාණයට ප්‍රබල කරගත්තද? ප්‍රබල කරගන්න නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. මේ ප්‍රේත වස්තුවට අදාළ කාරණා ටික නැවත නැවත මෙනෙහි කරවුවොත් ඒ කතාවල තියෙන ඒ දුෂ්කර తত্ত্বය, පීඩිත తত্ত্বය, අති භයංකාර తত্ত্বය නැවත නැවත මෙනෙහි කරවුවොත් සති දෙකක් අපේ පින්වත්නි, ඒ සති දෙක ඇතුළත හම්බෙනවා තමන්ට තේරෙනවා, ඒ කියන්නේ හම්බෙනවා මානසික తত্ত্বයක් තමන්ට ගොඩාක් වැරදි කරන එක අඩු වෙනවා. වැරදි කරන එක නෙවෙයි වැරදි කරන එක අඩු වෙනවා. ගොඩක් අඩු වෙනවා. හරිද? ඒ මොකද මගේ හිත වැරදි කෙරෙන්න ඉඩක් තියන්නේ නැත. වැරදි කෙරෙන්න ඉඩක් තියන්නේ නැහැ. ඔන්න ඕක තමයි අපි ඇති කරගන්න ඕන ස්වභාවය. හරි. ඒක අත්දැක්කහම දැන් මේ දවස් දෙකක් දැන් අපි මේ ප්‍රේත වස්තුව ගැන සාකච්ඡා කරානේ. එතකොට අදයි ඊට පස්සේ ප්‍රේතයෝ ගැනම තියෙන එකක් තමයි ඊළඟ දවසේ. එතකොට දවස් හතරක් විතර වෙනවා. මේ දවස් හතරම තුල කතා කරන එක දවසක හරි කතා කරපු දේවල් මෙනෙහි කරන්න පටන් ගන්න සතියක් විතර මේක කරනකොට වැරද්දක් තියා මේ පොඩි බොරුවක්වත් කේලමක්වත් යන්තම් කේලමක් වෙයි කියලාත් බය හිතෙනවා. මේක එක්ක නොකිය ඉන්නොත් මේක කේලමක් වෙන්න පුළුවන්. හරිද? මේ ලංකාවේ ඉන්නවා එහෙම හිතලා වැඩ කරන අය. පොඩිම පොඩි දෙයක්වත් එන්නේ නැති වෙන්න තමන්ගෙන් වැඩ කරනවා. ඒ ගැන ගොඩාක් සැලකීමක්. ගොඩක් සමහර අයට මම සමහර දේවල් කියන මෙන්න මේ දේ කරලා දෙන්න කියලා. ඒ කියපුවාම හාමුදුරනේ මේක මෙහෙම වෙයිද? මෙහෙම කරන්න ගිහලා මට මෙහෙම වෙයිද? එහෙම හිතන අය ඉන්නවා. එහෙම හිතලා කරන අය ඉන්න චූටි තැනකවත් අකුසලයක් වෙන්න දෙන්නේ නැතුව තමන්ගේ ජීවිතය අරගෙන යන්න උපරිම උත්සාහ කරන අය ඉන්නවා. ඒ අය හුඟක් වෙලාවට හරි හොඳ ගතිගුණ තියෙන හුඟක් මිනිස්සු අපිට හම්බෙලා තියෙනවා අපේ පින්වත්. හුඟක් වෙලාවට ඒ අය තමන් ඒ කරන කුසලය තමන් ඒ ජීවත් වෙන අවංක භාවය එළියට ප්‍රදර්ශනය කරන්න කිසි වමනාවක් නැහැ හුඟක් අයට. එහෙම ඉන්නවා. ඒක ඒ නිහතමානීකම සහ ඒ හැකියාවන් හරි ප්‍රබලයි. හරි වටිනවා. ඒකත් ඒ තැනත්තාට කුසලයක්. ප්‍රදර්ශන කාමකත්වයක් නැහැ. ප්‍රදර්ශනය කරන්න උවමනාවක් නැහැ. හරිද? එන්න ඒකේ හරි ලොකු වටිනාකමක් තියෙනවා අපි පින්වත්නි. එහෙම ප්‍රදර්ශනය කරගන්න අවශ්‍යතාවයක් නැති ස්වභාවයක් තමන් තුළ තියෙනවද කියලා විමසලා බලන්න. හරිද? තමන්ගේ මේ ක්‍රියාවලියේදී දවසේ ගෙවන ඒ දවසට අදාළව කරගෙන යන වැඩවලදී අපිට කිසිමම ආකාරයක යමක් මේ කරන දේවල් හොඳ දේවල් කරලා කියා පාන්න. නමුත් සමහර අය ඉන්නවා. දැන් ඔය විශේෂයෙන්ම අපේ පින්වත්නි සමාජ මාධ්‍ය ජාලවලට කරන පින්කම් උදාහරණව සමහර අය. ඉතින් අපෙන් අහන වෙලාවකට මේක හොඳ වැඩක්ද නරක වැඩක්ද? හරිද? සමහර අය කියනවා අපෝ ඔය කරන ඒවා ඉතින් ඔය කොටම කීකේ කරන්න ඕනේ නැහැ නේ. ඒක තනියම කරපුවම ඉවරයි නේ කියලා. සමහර අය කියනවා නැහැ ඉතින් ඒක හොඳයි නේ කියලා. ඒක හොඳ වෙන වෙලාවලුත් තියෙනවා නරක වෙන වෙලාවලුත් තියෙනවා. ඒ තැන්වලදී ඔය හැම ක්‍රියාවකදීම අපේ පින්වත්නි අපි විමසා බැලිය යුතුව තියෙන්නේ චේතනාව දිහායි. සමාජ මාධ්‍ය ජාලවලට තමන් කරන හොඳ දෙයක් මුදවා හරින එකේ තේරුම මම මේ හොඳ දේ කරා කියලා සමාජයට පෙන්වන්න කීර්ති ප්‍රශංසා නම්බුනාම ලාභ ලබා ගැනීම සඳහා නම් එතන තියෙන අකුසලයක්. අන්න අර චේතනාව කුසලයක්ද අකුසලයක්ද කියලා හැම වෙලෙම බලන එක තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. හරිද? එතකොට මම කරලා තියෙන වැඩේ ඒක කරද්දි මගේ තුල ඉපදිච්ච චේතනාව. හරිද? අන්න ඒ චේතනාව දිහා බලන්න ඒක කුසලයක්ද අකුසලයක්ද කියලා. එතකොට සමාජ මාධ්‍ය දාලවලට මුදවා හරිද්දී ආවනම් අදහසක්
මේක දැකලා මේකට සතුටු වෙලා මේ වගේම වැඩ කරන්න කවුරු හරි කෙනෙක් පෙළඹෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. හරිද? අන්න ඒක හොඳින් ඉතාමත්ම හොඳින් බලන්න එතකොට අපිට පුළුවන් තමන් කරන දේ හරියටම කරන්න. හැම දෙයක්ම දරුවෙක් සකස් කරනකොට අම්මෙක් තාත්තෙක් මගේ අම්මා මහවයි මගේ නංගිලා අක්කලව හැදුවා අම්මයි තාත්තයි දෙන්න. ඉතින් අපි මේ සමාජයේ යහපත් විදිහට ජීවත් වෙන්න එයාලා කරපු කැපකිරීම හින්දා මගේත් යුතුයකමක් මේ ලෝකෙට අසරණ වෙලා බිහි වෙන තවත් කෙනෙකුට දෙන්නෙකුට උදව් කරලා සමාජයේ යහපතක් ඇති වෙන විදිහට එයාලව නිර්මාණය කරගන්න එක මගේ පැත්තෙනුත් විය යුතු යුතුයකමක්. අන්න ඒක විතරක් දැනගෙන කරපුහම හොඳටම ඇති. එතකොට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ මං මගේ කොටස කරා. හරි මම මගේ දරුවාගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ ලැබුණොත් ලැබුණ දේ. ඒක වෙනමම කතන්දරයක්. අන්න එහෙම හැම වෙලාවකම දානයකට ඒ වගේම සීල් සමාදන් වෙන සමහර අය සීල් සමාදන් වෙනවා මාන්න්‍ය උපදවා ගන්න සමහර අය දානෙ දෙනවා මාන්න්‍ය උපදවා ගන්න. හරිද? ඒව නිසා ද්වේෂත් ඇති කරගන්නවා සමහර අය විහාරස්ථානට යමක් පූජා කරලා බලාපොරොත්තු වෙනවා ඒකට අනිත් පැත්තට ගොඩාක් දේවල් ලැබෙවි කියලා. ඉතින් එහෙම නැතුව හැම වෙලාවකම තමන්ගේ පැත්තෙන් කෙරෙන්න ඕන උපරිමය සිද්ධ කරගන්න ඉතාමත්ම ප්‍රබලව ක්‍රියාත්මක විය යුතුව තියෙනවා කුසලයේ පැත්තට. හැම වෙලෙම කුසල හැඟීම වද වෙන්න තියෙන්නේ කර්මඵල විශ්වාසයේ අර මම කිව්ව අදහස මෙතන අපි තියාගන්න ඕන. මොකද්ද මේ කියන අදහස? මම මේ ලෝකෙට මේ සංකල්පය විතරක් ප්‍රකට කරගන්න ගොඩක් ලොකු දෙයක්. මම මේ ලෝකෙට යමක් කරනවා ස්වභාව ධර්මයට යමක් කරනවා එහි ප්‍රතිඵල මට එක් කරන කෙනාගෙම කවදාකවත් බලාපොරොත්තු වෙන්න එපා. හරිද? ඒක වුණොත් හුඟක් වෙලාවට ඒ කරන කෙනා හොඳ කෙනෙක් නම් අපිට යමක් කරන්න තියෙනවා එයාගෙන් බලාපොරොත්තු. නමුත් යමක් ලැබෙනවා නම් ඒක මට ලැබිච්ච වඩා ලාභයක්. එච්චරයි. කරලා අතහරින්න පුරුදු වෙන්න යමක් ලැබෙනවා නම් ඔහේ ලැබෙනවා නම් ලැබේ. නොලැබෙනවා නම් නොලැබේවි. ඒක අදාළ නැහැ. හරිද? අන්න එහෙම නිස්සද්ද වෙන්න පුළුවන් හැකියාවක් Tamanට තියෙන්න ඕනේ. අන්න ඇයට පුළුවන් තරම් උදව් කරලා. ඉතින් ඒකට අර ඒ චින්තනය තමයි ඉතාම වැදගත් වෙන්නේ. මේ ස්වභාව ධර්මය කියන්නේ පවුලක්. මම ඒ පවුලේ කාට හරි උදව් කරා. ඒ ස්වභාව ධර්මයෙන් මට කොහෙන් හරි තැනකින් මට මේවා ලැබුණා. ඒ වගේ කර්මඵල පිළිබඳව විශ්වාසය තියෙන කෙනාට හරියට මේ විශ්වාසය තියෙනවා නම් පින්වත්නි නිදහසේ තමන්ගේ වැට්ටි කරගන්න ඉතින් නිදහසේ ඒක ලැබෙනවා ලැබෙන එක බලාපොරොත්තු වෙන්න එපා. ඒ බලාපොරොත්තු නොවුනද අනිවාර්යයෙන්ම ලැබෙනවා. හුඟක් වෙලාවට ඒ ලැබෙන දේ තායකට හරි දෙන එක තමයි නුවණ තියෙන මිනිස්සු කරන්නේ. යම් දෙයක් කරාද ඒ කරන නිසාම බොහෝ දෙයක් ලැබෙනවා. ලැබෙන දේ නැවත 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 දෙනවා. ඒකින්ද මේ ලෝකයේ කුසල් වර්ධනය කරගන්න මිනිස්සු බොහෝ පිං සිද්ධ කරගන්නවා. ඒ අය දිගින් දිගට බොහෝ කුසල් මේ ජීවිතයේදී ඇති කරගන්නවා. නමුත් අකුසලයට බරවෙච්ච මිනිස්සු අකුසලයෙන් අකුසලයේ වැඩි කරගෙන ඒ පැත්තට නැඹුරු වෙවි යනවා. ඉතින් ප්‍රේත වස්තුව අපිට ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙන්නේ අපේ පින්වත්නි ඔන්න ඔය අකුසලයෙන් අත මෙදෙන්න පුදුමාකාර තල්ලුවක්. මේ විඳින සත්වයන්ට විඳින්න සිද්ධ වෙලා තියෙන දුක් පිළිබඳව මෙනෙහි කරමින් කටයුතු කිරීමත් එක්ක ඇති වෙන්නේ පුදුමාකාර ශක්තියක්. හිත ඒවයින් සම්පූර්ණයෙන් අතමුදවා ගන්න හැකියාවක් තියෙනවා. එන්න ඒ වෙනස අත්විඳින්න. ඒ වෙනස අත්විඳිනකොට පිනද ඕන. දැන් ප්‍රේත වස්තු විමාන වස්තු ගැන දැන් මේ දවස් දෙකෙත් මෙනෙහි කරන්න ඇතිනේ. එතකොට මේ අපි දන්නවා ඒ සත්තු විඳින දුක් මෙනෙහි කරනකොට ඔන්න මට එනවා අත්දැකීමක්. මට මේ වෙනදට කරපු පොඩි පොඩි පාපයන් කරන්න බෑ. කාමයේ වර්ධව හැසිරීමකට ලක් වෙලා තිබුණා බය හිතෙනවා. හරි ඊට පස්සේ ඒක වළක්ව ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒ බයෙන්ම පුළුවන් ඒක වළක්ව ගන්න. හරිද? එහෙම බැරි නම් ඊට වැඩි එහා ගිය අසුබය වැනි දෙයකට යන්න ඕනේ. හරිද? එතකොට එහෙම කරපුවාම තමන්ගේ පාලනය තමන්ගේ අතර කිසිම ගැටලුවක් නැතුව පාලිත තත්වයක තියෙන මානසිකාරය ක්‍රියාත්මක වෙන විදිහට තමන්ගේ මනස සකස් කරගන්න පුළුවන්. ඒක පාලිත තත්වයේ තියෙන පාලනය හොඳින් පාලනය වෙමින් තියෙන තත්වයකට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක අත්දකින්න පින්වත්නි මේක ඔන්න මේ
ප්‍රේතවස්තුවට අදාළ දේවල් හොඳට 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 මෙනෙහි කරනකොට මේ වගේ මානසික තත්ත්වයක් ඇති වෙනවා. හරිද? ඊට පස්සේ ඒක මෙනෙහි කරන අඩු වෙනකොට අර මානසිකත්වය අඩු වෙනවා. ආය වැරදි කෙරෙන මට්ටමකට එනවා. ආය මෙනෙහි කිරීම පටන් ගද්දී ආය මේක සිද්ධ වෙනවා. ආය මෙනෙහි කිරීම අඩු කරනකොට ඒ අඩු වෙනවා වගේම ආය මෙනෙහි කිරීම වැඩි වෙනකොට අර වැරදි සිද්ධ වෙන එක අඩු වෙනවා. මේක මම මට අත්දැකීමක් විදිහට හම්බෙනවා. හරිද? ඊට පස්සේ මගේ අතින් නොයෙකුත් වැරදි වලට හිත පෙළඹිලා පෙළඹිලා යන්න පටන් ගන්නකොට මට මතක් වෙනවා මෙන්න මේවා මෙනෙහි කරන්න ඕනේ. දැන් මෙනෙහි කරනවා අඩු වෙලා ඒක තමයි මේක වෙන්නේ නැත්තේ කියලා. අපි හුඟක් වෙලාවට අපගමන සිද්ධ වෙනකොට අපි අනිත් පැත්තට හැරි හැරි යනකොට අපේ පින්වත්නි ඇයි එහෙම වෙන්නේ කියලා අපිට මතක් වෙන්නේ නැහැ. හිත ගැන අධ්‍යයනයක ඉන්න ඕනේ. හැම වෙලේම හිත ක්‍රියාත්මක වෙන ආකාරය ගැන අධ්‍යයනයක ඉඳමින් තමයි මේ හැම මේ ක්‍රියාවලියක්ම කරන්න ඕන. අපිට හිතක් තියෙනවද කියලාවත් මතක නැහැ. හරිද? හරි වැදගත් වෙනවා. මගේ හිත මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට. මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ විදිහටයි. ඒක නිසා ඒක මීටත් වැඩිය හොඳට සකස් කරගන්න නම් මේ ඉන්නවට වැඩිය හොඳට මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වෙන විදිහට හදන්න ඕන. හරි? ඒව තේරෙන්න පටන් ගත්තට පස්සේ මිනිස්සු තමන්ගේ හිත හදන ව්‍යාපාරයක් එක්ක සම්බන්ධයි. දැන් අපි මොකක් හරි ව්‍යාපාරයක් එක්ක සම්බන්ධ නම් ඒ ව්‍යාපාරයට අදාළ දේවල් අපි කරනවනේ. නේද? අපි හිතමුකෝ අපි මොකක් හරි නිෂ්පාදනයක් කරන ව්‍යාපාරයක් එක සම්බන්ධ වෙලා ඉන්නවා. එයා අපිට කියනවා ඔයාලගේ තියෙන කුණු රොඩු ජාති ඔය ප්ලාස්ටික් කැලි ඔක්කොම අපිට දෙන්න අපි මෙන්න මේවා දෙනවා. එතකොට එක ව්‍යාපාරයක්. එතකොට දැන් අපිට අපේ ගෙදර අහක දාන කුණු ආදිය එකතු කරනවා අපි. ඇයි ඒ? අර ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙනද වගේ නෙවෙයි. අරව දකින්නට අපි හිතමුකෝ අයින් කරන බෝතල් ටින් යකඩ කෑලි මේ ඔක්කොම අරගෙන මොනවහරි අපිට දෙන තැනක් කියලා ඒ වගේවා තියෙනවනේ. එතකොට ඒ වගේ ව්‍යාපාරයක් එක්ක අපි සම්බන්ධ වුණාට පස්සේ අපේ ගෙදර බෝතල් කෑල්ලක්වත් අහක දාන්න දෙන්නේ නැහැ. ඕක පොඩ්ඩක් තියලා තියන්න. තියලා තිබ්බොත් අපිට මේකෙ මෙන්න මේ දේ උපයා ගන්න පුළුවන් කියලා අදහසක් එනවා. අන්න ඒ වගේ අපිට අපේ පින්වත්නි අනිවාර්යයෙන්ම මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා. මේක හිත හදන ව්‍යාපාරයක්. හරිද? ඒ කියන්නේ මොකද්ද? මගේ හිත මෙන්න මේ වගේ මෙනෙහි කිරීමකට ගියාම අනිවාර්යෙන් වැරදි කරන එක අඩු වෙනවා. වැරදි කරන එක නෙවෙයි කරන එක අඩු වෙනවා. ආයේ මෙනෙහි කිරීම නැති වෙනකොට පොඩි වැරද්දක් කරද්දිවත් මතක් වෙන්නේ නැහැ මේකෙන් අත මෙදෙන්න ඕන කියලා. ආය අර මෙනෙහි කිරීම තියෙනකොට මට මතක් වෙන්න පටන් ගන්නවා අපේ පින්වත්නි ආය සරයා මේ පොඩි වැරද්දක්වත් කරන්න හොඳ නැහැ මේකත් එක්ක මෙන්න මේ වගේ විපාක ලැබෙවි. ගත රන්වන්න නේද කට ගඳ ගන්න ගත දෙවි කෙනෙක්ගේ වගේ කටෙන් පණුව එන දැන් මතකයිනේ. ඒ ටික අපි ඉස්සෙල්ලා මතක් කරගමු නැවත. හරිද? තව පොඩි කාරණා දෙකක් විතර අපි මේකට එකතු කරගන්නවා. ඒකත් එක්ක මූලිකව දැන් මේ වෙනකන් කතා කරපු ටික අද දවසේ නැවත අලුත් කරගන්නවා. ඊට පස්සේ අපි ඊළඟ දවසේ ලක්කන සංයුත්තය ගැන සාකච්ඡා කරනවා. එතකොට අපිට ඔන්න ඔය තල්ලුව හොඳට වදිවි. ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා අපි පින්වත්නි දේවදූත සූත්‍රය ගැන සාකච්ඡා කරගන්න. ඒකේ සාරාංශයක් මතක හිටින විදිහට. හොඳයි, අපි සටහනට ගිහිල්ලා මේ දවස් ටික ඒව කතා කරපු එක නැවත මතක් කරගෙන මතක් කරන්න. හැබැයි මතක් කරන්නේ මෙහෙමයි අපේ පින්වත්නි, මතක් කරන්නේ මේ හැඟීම මෙතනදි ඉපදුනාද කියලා දැනගන්න, නැතුව එහෙම නැතුව කතන්දර මතක තියන්න නෙවෙයි. හොඳයි, අපි ඉතාම කෙටියෙන් දැන් බලනවා මේ දවස් ටිකේ අපි සාකච්ඡා කරපු දේවල් පිළිබඳව තමන්ට අදහස ඇති වුණාද කියලා. මොකද මේ දේශනා මාලාව නැවත මතක් කරන්න ඕනේ අපේ පින්වත්නි, අපි යම් චේතනාවක් ඇති වෙන්න තමයි මේ දේශනාවල් සිද්ධ කරන්නේ. තමන්ගේ චේතනාව වර්ධනය කරගන්න. ඒක මෙනෙහි කර කර මෙනෙහි කර කර කරගත්තද කියලා බලන්න ඕනේ. මොකද කියලා අතහරින්න පුළුවන්. ඒකේ තේරුමක් නැහැ. හේතුව අවශ්‍ය කරන මානසිකත්වයට ගිහිලා නැත්නම් නැවත නැවත ඒවා ඉක්මනින් 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 මේ මානසිකත්වයන් ඇති කරගන්න ඔය සටහන් ටික දිහා බලපුවා මේ මානසිකත්වය ඇති කරගන්න පුළුවන්. මේ කොළපාටින් තියෙන ඒ වැදගත් දේවල් ටික හැම වෙලේම සෙමසොටු ආහාර කොට ගන්න. සෙමසොටු ආහාර කොට ගන්න කෙනාගේ පිළිබඳව එහෙම ගන්න සිද්ධ වෙලා තියෙන
අය පිළිබඳව අපි කතා කරපු ආකාරයට මේලන්ට හැඟීම් තියෙනවද ඒවට පොර කනවා කියලා මේක සාමාන්‍ය දෙයක් කියන එක තේරෙන්න ඕනේ අපි පින්නත් දැන් මේ මාළු ගොඩක් ඉන්න තැනකට සෙමසොටු දාපුවාම එකට ඇවිල්ලා පොර අල්ලනවා අන්න ඒ වගේ පොර අල්ලලා කෑරි කෑරි කඩාගෙන ඒක ආහාරයට ගන්නවා අන්න ඒ වගේ මේ වගේ සත්ව කුට්ටාසයක් ඉන්නවා ඒ ගැන මට හැඟීමක් ඇති වුණාද ඒ හැඟීමම වර්ධනය කරාද ඊට සතුන්ගේ මලකුණු ආහාර කොට ගන්න කුණපාස ප්‍රේත ලෝකය ගැන මට මම මෙනෙහි කරාද ඒක කොහොමද කියන එක ගැන අර දැන් ඒ වගේ සත්තු ඉන්න පණුවෝ ඉන්නවා ඒ මලකුණු ආහාර කොටගෙන ජීවත් වෙන ඒ වගේ ප්‍රේතය වගේක් ඉන්නවා ඒවා හරියට දුක් විඳින අසුචි ආහාර කොට ගන්න ඒක මෙනෙහි කරාද අග්ගිජාලමුක ප්‍රේත ලෝකය ගැන මෙනෙහි කරාද කියන එක ගැන බලන්න ඒ පිළිබඳව සමස්ත හැඟීමක් Tamanට ඇති වුණාද කියලා බයක් ඉපදුණාද කියලා ඊළඟට මෙන්න මේ ඉඳි කටු මලක් විතර මුඛයක් තියෙන මා හැරියක් විතර බඩක් තියෙන මේ ප්‍රේත ලෝකය ගැන මෙනෙහි කරා තණ්හාටිත ප්‍රේත ලෝකය ගැන මෙනෙහි කරාද හැම වෙලේම සාගින්නෙන් පිපාසාවෙන් කවදාකවත් කියන කොච්චර කෑවත් බඩ ගින්න නිවෙන්නේ නැහැ කොච්චර බිව්වත් පිපාසයෙන් නිවෙන්නේ නැහැ ඉතින් එහෙම ඊළඟට අර ගින්නෙන් දාගිය කණුවක් මේ වේලෙදී ගිය ශරීරය ඇති ප්‍රේත ලෝකය ගැන මෙනෙහි කරාද මේවා ගැන මෙනෙහි කර කර මම කිව්වා ඊරිත ඇලිලා ගිහිල්ලා කළු වෙලා අඟුරු වගේ වෙලා ඉතින් එහෙම ගිනි ගින්නෙන් දාලා ගිය කොටේක ස්වභාවය දන්නවනේ අන්න ඒ ඒ එහෙම වෙලා බාගෙට පිච්චිලා වියලී ගිය කොටේක ගැන දන්නවන්නේ ඒ වගේ ඊළඟට අර තමන්ගේම ශරීරයේ කැපෙන නිය ආදී ආයුධ වගේ තමන්ටම කැපෙන ස්වරූපයක් තියෙන කොච්චර අමාරුද ජීවත් වෙන්න ඊළඟට මේ පර්වතයක් තරම් විශාල පිඹුරන්ගේ ශරීරය වැනි ශරීරය ඇති අජරංග ප්‍රේත ලෝකයේ වගේ ඒව ගැන අපි සාකච්ඡා කරා ඊළඟට මත්තා ප්‍රේත වස්තුවේදීත් ඊට ප්‍රථමයෙන් මේ හැම දෙයක් ගැනම ප්‍රබල හැඟීමක් ඇති වුණාද මේ වගේ ලෝකයක් තියෙනවා මේ වගේ අපිට නොපෙනෙන මේ වගේ විපාක සහිත තැනක් තියෙනවද කියලා මෙනෙහි කරාද මෙනෙහි කරලා බය ඉපදුනාද කියලා බලන්න ඒක අඛණ්ඩව රැකගත යුතුව තියෙනවා ඊළඟට මත්තා ප්‍රේත වස්තුව ගැන අපි කතා කරා ඊයේ දවසේ ඒකෙදි ක්‍රෝධ පරුසබස් ඊර්ෂියාව මසුරුකම කෛරාටික ගති මේ ඔක්කොම සිද්ධ වුණේ සාමාන්‍ය දෙයක් නිසා ඊර්ෂියාවක් ඇති වෙලා මසුරුකමක් ඇති වෙලා මේ තමන්ගේ ස්වාමියාගේ දෙවනි බිරිඳ පිළිබඳව ඇතිවෙච්ච තද්ද බල ඊර්ෂ්‍යාව නිසා මොකද කරේ එක එක දේවල් කරා පසින් ගහලා පස්වලින් ගහලා සිද්ධ වෙච්ච දේ ඊළඟට මේ ඊළඟට මොකද උනේ කැසීම් රෝගයක් ඇති වෙන්න දුන්නේ අර කහඹිලියා ගෙනල්ලා ඇඳේ නිදි අහනේ තවරලා ඒ කරපු අපහසුතාව ඒවා මහා ලොකු දේවල් නෙවෙයිනේ ඒවා වැරදි තමයි නමුත් හැබැයි ඒවට සාධාරණ කතා තියෙනවා කියලාත් මම කිව්වා සාධාරණ තත්ත්විකුත් තියෙනවා මාන එවැනි මානසිකත්වයක් ඇති වෙන්න ඊළඟට අර මේ නග්න විපදීමට හේතුව වස්ත්‍ර සොරකම් කරලා දාපු එක තමයි ඊළඟට අසුචි ගඳ හමන්ඩ හේතු උනේ මොකද අසුචි ගඳ හමන්ඩ හේතු උනේ මේ අර සුවඳ මල් වර්ග තිබ්බේවා මල් මාලා අගනා විලවුන් මේ ඔක්කොම අසුචි වලකට ගිහිලා දානවා ඉතින් ඒවා සාමාන්‍ය අය කරන දේවල් මේ දේවල් එක්ක වෙච්ච දේ ගැන මෙනෙහි කරාද එහෙම මෙනෙහි කරලා මේ පොඩි තැනක්වත් ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය ඒ වගේ දේවල් නේද හොඳට තේරුම් ගන්න ඕන අපි මෙන්න මේ කියන කාරණා ටික ක්‍රෝධය පරසබස් ඊර්ෂ්‍යාව මසුරුකම සහ කපටිකම ඒ කපටිකම් යෙදුවේ තමන්ගේ ජීවිතයට යම් යම් ලාභ ලබා ගැනීම සඳහා ඉතින් මෙන්න මෙහෙම වුණාද මට මෙහෙම වෙලා තියෙනවද මට එහෙම වෙමින් තියෙනවද මට එහෙම ඊර්ෂ්‍යාව හැදෙමින් තියෙනවද ඊර්ෂ්‍යාව වගේ දේවල් එක පින්නවත් නේ ලොකු කරදරකාරී තත්වයක් ඇති වෙනවා බව දැනුණාම ඊර්ෂ්‍යාවට බය වෙනවා ඊර්ෂ්‍යාව කියන හැඟීම උපදිනකොට ගොඩාක් බය වෙනවා ඉතින් ඒක නිසා එහෙම ඒ හැඟීමටවත් ඉඩ තියන්නේ නැති වෙන්න මේක ලොකු දෙයක් වෙනවා අපි මේ පොඩියට කතා කරාට මේ කතා ගැන මේ කතා වලින් අපිට ලොකු දෙයක් වෙනවා වැරදි වලින් අයින් වෙන්න අපාගාමි අපිට යන්න සිද්ධ වෙන තැන ගැන අපි දන්නවනම් ඒ ඒ දන්න දේ ගැන අපි මෙනෙහි කරොත් ඒ හැඟීම ඇති වෙනවා ඒ හැඟීම ඇති වෙනකොට ඒකෙන් අපිට වළකින්න ලොකු හේතුවක් වෙනවා ඊළඟට අර කිව්ව සූකරමුක ප්‍රේත වස්තුවේ තියෙන මොකද කායික සංවරය ආරක්ෂා කළා හැබැයි වචනයෙන් භික්ෂුන්ට ආක්‍රෝෂ පරිභව කරා ඒකින්ද උනේ ඌරු කටක් ඇති ප්‍රේතෙක් වෙලා ඉපදුනා හැබැයි රන්වන් ගතක් ඇති ඌරු කටක් ඇති ප්‍රේතෙක් වෙලා ඉපදුනා ඌරෙක්ගේ වගේ මුහුණ තියෙන කෙනෙක් වෙලා ඉපදුනා ඉපදිරිතින් හරියට දුක් විඳා ඊළඟට කේලාම් කීමේ බරපතලකම ප්‍රතිමුඛ
ප්‍රේතයාගේ ශරීරය දෙවියෙක්ගේ වගේ බඳු පැහැය තියෙනවා. නමුත් දුගඳ හමන විතරනේ නෙවෙයි, මම ඊයේත් සඳහන් කරා පණුව පිරිච්ච කටක්. ඊට පස්සේ ඒක සිදුරු කොට කනවා. අර පණුව පිරිලා මේ මුඛය පණුව පිරි සිදුරු කොට කති. ඒ ගැන මෙනෙහි කරාද කියලා බලන්න. එතකොට ඒ ගැන මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙන්න මේ කේලාම්බල තියෙන බරපතලකම. හරි, සමහර අය ඉන්නවා එක ගෙදරකට යනවා, ගමේ ඉන්නවා සමහර අය එහෙම එක ගෙදරකට යනවා, ඒ ගෙදරින් අහගන්නවා, අනිත් ගෙදරට කියනවා, ආයෙ ඊළඟ ගෙදරට යනවා, ආයෙ කියනවා, ආයෙ කියනවා. සමහර අය කාර්යාලවලත් ඉන්නවා, අතනින් අහලා මෙතෙන්ට කියනවා, මෙතනින් අහලා අතෙන්ට කියනවා. එහෙම කී කී කට්ටිය බිඳවන්න ලෑස්ති කරනවා. ඉතින් මේවට ප්‍රතිවිරුද්ධ සිතුවිලි ඇති කරගන්න ඕනේ. අපි කට්ටිය බිඳවනවා වෙනුවට කට්ටිය සමග විඳිච්චාව සමග කරවන්න ඕනේ. හැමදාම අපි මේව මතක් කරලා තියෙනවා. ධර්මයේ තියෙන ආකාරයට සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය උපදවා ගන්න ඕනේ. තමන් ළඟ තියෙන දේවල් දෙන්න පුරුදු කරන්න ඕනේ. ඒ වගේ පුරුදු කරගන්න ඕනේ. ඉතාම යහපත් විදිහට කේලාම් කීම හරීම භයානක දෙයක්. මෙතනදි මෙන්න මේ කටපණුව ගහන දුගඳ හමන මුඛයක් තියෙන අර, නමුත් හැබැයි කායික වශයෙන් එයා ගොඩක් සංවර කටයුතු කරපු හින්දා එයාට දෙවියෙක් වගේ පැහැ විතරක් හම්බෙලා නිකන් හිටියයි. ළඟට අර උපාසිකාව පංචපුත්‍ර කාදක ප්‍රේත වස්තුවේ තිබ්බ දේවල් ගැන මෙනෙහි කරාද, නග්නව විරූපව පිළිකුල් රූපයෙන් සිරුරෙන් කුණු ගඳ හමන, හාත්පස මැස්සංගෙන් පිරිච්ච, උදේ කාලයේ හැන්දවරුවේ දරුවන් පස් දෙනෙක් බිහි කරලා ඒ කට්ටියව තමන්ම ආහාරයට ගන්ඩ හේතු වෙච්ච කාරණා මොනවද කියලා මේ අපි සාකච්ඡා කරා. ඊළඟට අර සාප කරපු එක, එතකොට මේවා සාකච්ඡා කරා, මේවත් එක්ක ආපු හැඟීම් උපදිනවද කියලා බලන්න. කුසලයෙන් පෝෂිතව වාසය කරන එකේ තියෙන වැදගත්කම අපි කතා කරා. ව්‍යාපාරයක් කියලාත් මං කිව්වා. ඒ වගේ මේ තියෙන්නේ ඒ ව්‍යාපාරයට අවශ්‍ය කරන දේවල්. මේවායින් අපිට පුළුවන් පැහැදිලිවම අවශ්‍ය කරන තැනට අපේ මානසිකත්වය හදාගන්න වැඩපිළිවෙල නිර්මාණය කරගන්න හොඳටම පුළුවන්කම තියෙනවා. ඊළඟට සැමියාට කළ සාපය බිරිඳට විඳවන්න වූ කතාව. මේකෙදී අපි අර දන් දෙන සැමියාට ආක්‍රෝෂ පරිභව කරපු ආකාරය ගැනයි. ඉතින් අර දුහුල් සලුද ලෝහ බවට පත්වෙන බවත්, ආහාර ලේ සැරව බවට පත්වෙන බවත්, ඒවා එකක්වත් මේ ආහාරයක් විදිහට ගන්න පුළුවන්කමක් නැහැ. ඒ තමයි තමන් අතීතයේ කරපු ලොකු හානි වෙන දේවල්. අර ආක්‍රෝෂ පරිභව කරලා මේ දානය තුපට අසුචි මල මුත්‍ර වේවා, මේ දෙන වස්ත්‍ර තුපට ලෝහ වේවා, හරිද, එහෙම කියලා ආක්‍රෝෂ පරිභව කරපු නිසා ලැබිච්ච ප්‍රේත ජීවිතයක්. එතකොට දැන් ඊළඟට අපි බලමු ඊළඟ කාරණාවට. යම් ඒ තමන්ගේ යහපත් දරුවාට සාප කළ අයහපත් මවට වෙච්ච විපාකය පිළිබඳව කංකාරයුත ස්වාමීන් වහන්සේ ගංගා නදී තීරයේ ඉන්නකොට ප්‍රේතියක් ඇවිල්ලා උන්වහන්සේගෙන් පැන් ඉල්ලනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ බලන මේ තරම් පැන් තියෙන ගඟත්තියේදී මොකටද මේ මගෙන් පැන් ඉල්ලන්නේ කියලා අහපුවාම ඔන්න කාරණාව අර වගේම මේ පැන් මේ ප්‍රේතිය විසින් ගත්තොත් ඒ ගඟේදී වතුර ලේ බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් අනිත් අයට එහෙම පේන්නේ නැහැ. එහෙමනොත් දැන් අපිට මේ වගේ පරිසරයක ඉන්නකොට ඒක ලේ බවට පත් වෙන්නේ නැහැ. නමුත් ලේ බවට එයාට ඒක දැනෙන්නේ, ඒක තේරෙන්නේ ඒක ලේ බවට පත් වෙන බවට. එතකොට ඒකට හේතුව කච්චායන ස්වාමීන් වහන්සේට දන් දෙනකොට, මනුස්ස ලෝකේ ඉපදිලා ඉද්දී කච්චායන ස්වාමීන් වහන්සේට දන් දෙනකොට තමගේ දරුවා මොකද වුනේ? අර අම්මට ආපු මසුරුකම. සමහරවිට මේ කාලෙත් දරුවෝ හුඟක් දම්පින් වලට නැඹුරු වෙලා කටයුතු කරනකොට අම්මලාට තාත්තලාට සමහරවිට මසුරුකම් එනවා. මේ ළමයි මොකටද මෙච්චර මේ සාසනය වෙනුවෙන් වියදම් කරන්නේ? අර හැමේ ඒ වගේ දේවල් අපිට ඉස්සෙල්ලා ජීවත් වෙලා ඉන්න ඕනනේ කියලා එහෙම තියෙනවා. ඉතින් මේ විදිහට මේ දිගින් දිගට මේක සිද්ධ වෙන්න ඇති. ඒ කාලෙත් මේ ළමයා පුළුවන් තරම් ස්වාමීන් වහන්සේලාට දන් දෙනකොට, දැන් කච්චායන හාමුදුරුවන්ට දන් දෙනකොට මේ කට්ටියට ඉවසන්න බැරි තැන මොකද වෙන්නේ කියනවා. අපේ අකමැත්තෙන් මේ විදිහට, මගේ අකමැත්තෙන් මේ විදිහට මහානායට දන් දෙනකොට ඒ සියල්ලම පරලෝකදී ලේ වේවා කියලා මේ සාප කරලා තියෙනවා. ඒ සාපේ හේතු කොටගෙන ප්‍රේතියක් වෙලා මොකද වෙන්නේ? අර වගේ වතුර ටිකක් බොන්න බෑ, ලේ බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ උත්තර කියන මේ පුතාගේ අම්මට සිද්ධ වෙච්ච කාරණාව තමයි මෙතනදී මේ සඳහන් වෙන්නේ. මේ උත්තර කියන දරුවා
දන්දෙනකොට උත්තරනම් පුතු කච්චායන සායනාසර දන්දෙනකොට ඒ මසුරුකමින් පෙරිච්ච අම්මා මොකද කරන්න අර වගේ සාපයක් කරා ඒක තමයි අන්තිමට ඒක අනිත් පැත්තට හැරලාවේ. ඊළඟට අපි පින්නද්දි මේ අර කූට වෙලෙන්දාට හා මව්පියන්ට පහර දුන්නවුන්ට වෙච්ච විපාකය. මේ මොකද්ද මේ කතාව? එක් ප්‍රේතයෙක් හිසේ බොල්වී විසුරුවා ගන්නවලු. හැම වෙලේම හිස උඩට මේ බොල්වී දා ගන්නවා දහයියා වගේ. එතකොට තවත් එක් ප්‍රේතයෙක් මෙතන මේ කතාවක් මා තියෙන්නේ එකට සම්බන්ධ වෙච්ච පවුලක් ගැන. ඉතින් පවුල් පිටින් එකතු වෙලා පවු කරන්න ගියාම ඒ අයට වෙන දේවල් මේවෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. එක් ප්‍රේතෙක් බොල්වී හිස අසුරුවා ගන්නවා. තවත් ප්‍රේතෙක් ඉන්නවා මුගුරක් අරගෙන හිස බිඳ ගන්නවා, තමන්ගේම හිස බිඳ ගන්නවා. හරිද? එක ළමයෙක් මනුස්ස ලෝකේ ඉපදිච්ච ළමයෙක් අපේ පින්නත් මේ ළමගේ අතපය බැඳලා තමයි තියන්නේ. ඇයි මේ බැඳලා තියන්නේ? මේ තිබ්බ කතා ප්‍රවෘත්ති මේ අපිට ප්‍රවෘත්තිවලදී හම්බෙන කතාවන්. මේ ළමයා එයාගේ අතහරි කකුල හරි අහුණු චූටි කාලෙම කකුල අරගෙන කටට ඒ කකුල චුට්ට චුට්ට කනවා. හරිද? ඒකෙන් දැන් ළමයි ඇඟිලි උරන්නේ. අන්නේ ඇඟිලි උරනවා වගේ මේ ළමයා එයාගේ අතේ ඇඟිල්ල උරන ගමන් පස්සේ තමයි මේක දෙමාපියන්ට අහුවෙන්නේ. ඇඟිලි තුවාල වෙනවා. අය තුවාල බලනකොට යයි හම හප 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 කනවා. ඉතින් අන්තිමට එයා ලොකු වේදනා සහිත තත්ත්වයකට පත් වෙන. එයා වුණාට කන එක නවත්තන්නේ. ඉතින් අත් කකුල් බැඳලා තමයි තියලා තිබ්බේ. මොකද නැත්තම් එයාම එයාගේ අත්වලට කකුල් වලට හානි කරගන්නවා. අන්න ඒ වගේ මේ මුගුරෙන් සිය හිස බිඳ ගන්නවා. එයාට ඒක නවත්තන්න බෑ. හරිද? ඒ ක්‍රියාව එයාට නවත්ත ගන්න පුළුවන් හයියක් නැහැ. තවත් එක ප්‍රේතියක්. දැන් එක ප්‍රේතිය බොල්වී හිස මේ විසුරුවා ගන්නවා. අනිත් එක්කෙනා තමාගේ ඔළුවට ගහලා වෙලා ඔළුව බිඳ ගන්නවා. අනිත් එක්කෙනා මස්ලේ අනුභව කරනවා. තවත් එක්කෙනෙක් අසුචි අනුභව කරනවා. මේ හතර දෙනෙක් ඉන්නවා මෙතන. මේ හතර දෙනා ගැන දැක්ක මුගලන් මහරහතන් වහන්සේ මේ පිළිබඳව විස්තර විභාග විමසනවා. මොකද මෙහෙම වුණේ කියලා. එතකොට අසුචි කන ප්‍රේතියගෙන් මොන පාපයක් කරලාද මේ විදිහට දුක් විඳින්නේ කියලා අහපුවාම කියනවා ඒ ප්‍රේතයා මේ වෙලා තියෙන්නේ පෙර ඒ කූට වෙලෙන්දෙක්. ඒ කියන්නේ බොල් වී හොඳ වීත් එක්ක මිශ්‍ර කරලා හොර මිනුම් ක්‍රම ඇතිව වෙළඳන් කරමින් ඉඳලා කලුරිය කරා. හරි නේද? හරිද? ඒක තමයි මේ පළවෙනි ප්‍රේතයාට මේක වෙලා තිබ්බේ. එයා හැම තැනම බොල් වී විසුරුවා ගන්නවා හිසේ හැම වෙලේම. මොකද දැන් තේරෙනවා නේද මේ සමාජයේ කී දෙනෙක් නම් ප්‍රේත ලෝකවල උපදීද කියලා. හරිද? එයා කරේ මොකද්ද? බොල්වී එකතු කරනවා හොඳ රත් හැල්වී එක. එතකොට දැන් බොල්වී වල බර නැහැ කියලා අපි හිතමුකෝ. මේ ළඟදිනේ අපිත් ඔය හාල් වගේ දේවල් බර බලලා ගන්න පටන් ගත්තේ. හරිද? අපි දන්නවා, හොඳටම දන්නවා හාල් වලට ගල් එකතු කරනවා. හාල් මුට් එකට අපි හිතමුකෝ හාල් කිලෝ 50කට විතර ගල් කිලෝ 2ක් විතර එකතු කරොත් ගල් කිලෝ 2 විගුණ ගත්ත හැකි. චූටි චූටි ගල් එකතු කරනවා. එහෙම කරපු අය අපි දැකලා තියෙනවා, අහලත් තියෙනවා ඕන තරම් එහෙම කරනවා කියලා. හිතලම ගෙනල්ලා චූටි චූටි ගල් කෑලි මේකට තුන. අපිට තේරෙන්නේ අපි ගන්න හාල් වල තියෙන ගල් ටිකයි. අපි චූටක් තිබිලා ඉවර වෙලා ඔය පොඩි ප්‍රමාණයක් අයින් කරාට හාල් මුට්ටයක් වගේ ප්‍රමාණයකට කිලෝ 2ක් විතර වැඩි කරගන්නවා කියලා කියන්නේ. එයා ඒ අන්තිමට ගල් ටික විකුණලා. ඉතින් අන්න එහෙම කරන අය ඉන්නවා. ඒ වගේ මෙන්න මේ ඒකක් තමයි මේ කරලා තියෙන්නේ. බොල්වී එකතු කරලා රත්හැල්වී සමග හොර මිනුම් ක්‍රම ඇතිව වෙළඳන් කරලා කරුලිය කරලා අන්තිමට අර වගේ ප්‍රේතෙක් වෙලා ඉපදුනා. ඊට පස්සේ මේ වෙළෙන්දාගේම පුතා තමන්ගේ අම්මා තමන්ගේ හිතමිතුරන්ට සංග්‍රහ කරන්නේ නැහැ කියලා එතකොට මේ හමක් අරගෙන අම්මගේ හිතට පහර දීලා. ඒ කියන්නේ රිදෙන්ඩ දැන් අපි ඔය ටිකක් හයිය තියෙන හමකින් ඒක රවුම් කරලා තියෙන හම අංකැලකින් හිතන්නකෝ අපි කාගේ හරි ඔළුවකට අපිට ගහන්න පුළුවන් සාමාන්‍ය විදිහට රිදෙන්ඩ මේ අම්මා මරලා දාලා නෙවෙයි. ඒතර අම්මගේ ඔළුවට හංකැලකින් ගහලා හමක් අරගෙන රිදෙන හමක් ඒ හැමෙන් ගහපම රිදෙන හමක් අරගෙන අම්මගේ ඔළුවට ගැහුවා. අන්න ඒ පාපය හේතු කරගෙන තමයි දෙවෙනි ප්‍රේතයා. කවුද මේ දෙවෙනි ප්‍රේතයා? මුගුරක් අරගෙන හිස බිඳ ගන්නවා. හැම වෙලේම හිස පොඩි කර ගන්නවා. හැබැයි මැරෙන්නේ නැහැ. එතකොට තමන්ගේ මවුට මේ හමකින් ගහපු හින්දා
හිත මෙතන බැරි ලාවකත් අම්මා තාත්තා මැරුවොත් එහෙම ආනන්තරී පාප කර්මයකට යනවානේ. අම්මා තාත්තත් එක්ක කරන ගනුදෙනු හරි පරිස්සමෙන් සිද්ධ කරන්න ඕනේ අපේ පින්වත්නි. ඒ මොකද හැම වෙලාවකම වගේ වැඩියෙන් ඒවා හරියට බුදුන්ගේ ඇඟේ ලේ හෙල්ලුවා. අම්මා තාත්තව ඝාතනය කරා. හරිද? මේ හැම එකක්ම මොනවාද? ආනන්තරීය පාප කර්ම. එතකොට වෙන කෙනෙක්ගේ ඇඟේ ලේ හෙල්ලුවා කියලා ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ නැහැ නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ඇඟේ ලේ හෙල්ලුවොත් ආනන්තරීය පාප කර්මයක් කරනවා. ඒ වගේ තමන්ගේ අම්මා තාත්තට සිද්ධ කරන දේවල් වලට ගොඩාක් විපාක තියෙනවා. බැන්නත් ඇති, පොඩ්ඩක් හරි රවල බැලුවත් ඇති. ඒ වගේ එහෙම නොකර ඉන්න වග බලා ගන්න ඕනේ. අන්න ඒ වගේ තමයි මේ අම්මට හැමකින් ගහපු හින්දා මොකද උනේ, මෙයා කරුලේ කරලා හිස බිඳ ගන්න තත්ත්වයට පත් වුණා. ඊළඟට අර මස්ලේ අනුභව කරන එක්කෙනාට මොකද වෙලා තියෙන්නේ බලමු. එයාගේම ඒ මවට ගැසූ ඒ පුතාගේ බිරිඳ හැම දිනාටම ආහාර පිණිස තිබ්බ මස් හොරෙන් කාලා අහපුහාම කිව්වා, මං ඒ මස් කෑවනම් භවයක් භවයක් පාසා තමන්ගේ පිටේ මස් ඉඳගෙන කන්නියක් වේවා කියලා. හරිද? එතකොට තමන්ගේ පිටේ මස් ඉඳගෙන අර මස්ලේ අනුභව කරන ප්‍රේතියක් බවට පත් වුණා. හේතුව අන්න අර වගේ බොරු කියලා දිවුරපු හින්දා මස් හොරෙන් කාලා. අන්තිමෙක් කෙනා බලන්න මොකද එහෙම වුණේ කියලා. ඒ කියන්නේ අසුචි අනුභව කරන්නේ මොකද කියලා. හරිද? ඒ කවුද? ඒ පුතාගෙන් ගුටි කැම්මව. හරිද? යම් යම් දේවල් ඉල්ලගෙන එනකොට කවුරු හරි කෙනෙක් නැති බව කියලා තියාගෙන නැහැ කියනවා නම් ඒවා අසුචි බව වෙන්න ඕනේ, මස් කන්නියක්ම වෙන්න ඕනේ කියලා, අසුචි කන්නියක්ම වෙන්න ඕනේ කියලා දිවුරලා කියන්න පටන් ගත්තා. ඉතින් මේ හතර දෙනා මේ කරපු මේවා එකක්වත් අර මේ බොල්වි මිශ්‍ර කරලා විකුණපු එක, අම්මගේ ඔළුවට හැමකින් ගහපු එක, ඊළඟට මස් හොරෙන් කාලා ඒවා කෑවනම් මෙහෙම වෙයි කියලා කියපු එක, ඊළඟට යමක් ඉල්ලගෙන ආපුහම ඒ දේ නෑ කියලා තිබ්බනම් මෙන්න මෙහෙම වෙන්න ඕන කියලා යහපත් අයට මේ වගේ දේවල් කරපුහම් පින්නවත් නේ. මොකද වෙන්නේ? මේ වගේ භයානක තැන්වල උපදින්න හේතු වෙනවා. මේ පවුලේ කට්ටියකට වෙච්ච දෙයක්. ඉතින් පවුල් පිටින් අපාගත වෙනවා කියන එක අපි තේරුම් ගත යුතුව තියෙනවා. මේ කාරණාත් එක්ක අපේ පින්නත්නි පවුල් පිටින් සිද්ධ වෙන දේ ගැන අපිට හිතාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලේම දැන් මේ ප්‍රේත වස්තුවේ තව බොහෝ ගොඩාක් දේවල් හිතාගන්න දේවල් අපිට තියෙනවා අපේ පින්නත්නි. හරිද? මේ කතා ප්‍රවෘත්ති විශේෂයෙන් ප්‍රේත වස්තුව අරගෙන සම්පූර්ණයෙන් කියවන්න. ඒකේ තියෙන බොහෝ දේවල් වලට හිත යොමු කරන්න. ඒවැය තියෙන මෙනෙහි කරන්න ඕනේවා. දැන් අපි මේ කොළ පාටින් දාලා තිබ්බා වගේ මේ දේවල් අරගෙන තමන් ප්‍රේත වස්තුව පරිශීලනය කරන ගමන් මෙනෙහි කළ යුතු තැන් පිළිබඳව මොකක් හරි සටහනක් දාගන්න, හයිලයිට් කරගන්න ඒ ටික. ඊට පස්සේ ඒවා එකින් එක ඇත්තටම භාවනාවක් විදිහට ඉඳගෙන මෙනෙහි කරනවා නම් වේගවත් වේ හැඟීම උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්තම් මොකද කරන්න ඕනේ? පුරුද්දක් කරගන්න, කනකොට බොනකොට නානකොට අඳිනකොට වෙනත් වැඩ කරනකොට දෛනිකව මේවා මෙනෙහි කරන්න, ඒක පුරුද්දක් කරගන්න. ඒකත් එක්ක අපිට ඔය අපහසුවෙන් කරන වැරදි තියෙනවනේ. වෙනත් සමහර වැරදි දිනවා හරිය අපහසුවෙන් කරන්න. ඒ වැරදි කරලා తాවකාලිකව අපිට යම්කිසි සහනයක් ලැබුණත් ස්ථීරව අපි ලොකු ගැටලුකාරී තත්වයකට පත් වෙනවා. ඒ ලැබෙන తాවකාලික සහනය ඒ මොහොතට විතරයි. කාමයේ වර්ධව හැසිරෙන මිනිසෙකුට ඒ මොහොතට යම්කිසි සතුටක් ඇති වෙනවා. එතනින් එහාට ආයේ මොකක්වත් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒවට පුරුදු වුණාට පස්සේ ඒවෙන් අයින් වෙන එක නම් මිනිසෙකුට ලේසි පාසු කාරණාවක් නෙවෙයි. ඉතින් ඒ හැම දෙයක්ම එවැනි හැබ්බැහිවීමකට ලක් වෙලා තිබුණත් මේ ආදීනව ආනිසංස ඉතාම හොඳින් මෙනෙහි කරනකොට අපේ පින්වත් මේ ආදීනව ආනිසංසයන් ඉතාම හොඳින් මෙනෙහි කරනකොට ඇත්තටම අපි දන්නේම නැතුව අපේ හිත ගොඩක් පාපයන්ගෙන් මිදෙන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක අපේ පැත්තෙන් අපිට ලැබිලා තියෙන ලොකු ලාභයක්. අපේ හිත මේ විදිහට වැඩ කරන එක, මේ විදිහට වැඩ කරන හිතක් තියෙන නිසා අපිට මේ ගොඩක් දේවල් වලින් ගැලවෙන්න පුළුවන්කම තියෙනවා අපේ පින්වත්නි. ගොඩාක් දේවල් වලින් ගැලවෙන්න පුළුවන්කමක් තියෙන්නේ
මේ ක්‍රමයට වැඩ කරන හිතක් තියෙන නිසා. හරි. දැන් එතකොට කරන්න ඕන දේ පැහැදිලි. අපි ඊළඟ දවසේ ලක්කන සංයුක්තයේ තියෙන කාරණා ටික ඉක්මනින් සාකච්ඡා කරගමු. එතකොට තවදුරටත් මේක තීව්‍ර කරගන්න පුළුවන්. ඊට පස්සේ අදින පැත්තට අපි මේ වෙනකොට සෝවාන් ඵලය ගැන ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. දැන් මේ තල්ලු කරන පැත්තයි කතා කරේ. අදින පැත්ත ගැන තව කතා කරමු කොහොම හරි කරලා. මේ විදිහට මේ උපක්‍රම මේ කියන උපක්‍රම පාවිච්චි කරන්න පාවිච්චි කරලා අත්විඳින්න මගේ හිත දැන් මාව වැරද්දෙන් අයින් කරන හැටි. හරිද? මාව වැරද්දෙන් අයින් කරන හැටි ටික 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 තමන්ගේ පැත්තෙන් අත්විඳින්න එතකොට තේරෙවි කොයි තරම්නම් වටිනවද මේ ක්‍රමවේද පාවිච්චි කරන එක කියලා. කතන්දරය දැන ගැනීම නෙවෙයි හැඟීම ඇති කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. දැනගත්ත දේ පිළිබඳව හැඟීම ඇති කරගන්න එක. ඉතින් හැමෝම ගොඩක් මහන්සිලා තමන්ගේ කටයුත්ත කරගන්න කරගත්තට පස්සේ ලොකු සුවදායක තත්ත්වයකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට ලොකු කාලයක් ඕනේ. මේ කුසලයේ පැත්තට හිත හැරෙන්න පටන් ගන්නකොටම ඒ සුවය විඳින්න පුළුවන්කම තියෙනවා. කුසලයේ පැත්තට හිත හැරෙන්න පටන් ගන්න උදව් කරන්න තමන්ගේ හිතට. එහෙම නැති වුණොත් අපි හැමදාම එක තැන läග läග ඉඳීවි. බොහෝ පව් කරගනීවි, සතර පාය ලගීවි, බේර ගන්න නම් කවුරුවත් නැහැ කියන එක මම ගොඩක් පැහැදිලි කරලා තියෙනවා. ඒකෙන්ද හැම දිනාටම එවැනි උතුම් මානසික තත්ත්වයකටපත් වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා, වීරිය අදිෂ්ඨානයේ වාසනාව ලැබේවා, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳ පින්වත්නි, අද දවසේත් මේ ධර්ම දේශනාවෙහි විකාශන දායකත්වය අරගෙන කටයුතු කරන ඒ පින්වන්ත පිරිසට අපි පුණ්‍ය අනුමෝදනා කළ යුතුව තියෙනවා. ඇමරිකාවේ පදිංචි විජිතා පලිහක්කාර මෑණියන් දියණිය වන දමි පලිහක්කාර දයාවංශ සහ බෑණුවන සමන්ත දයාවංශ කියන පිරිස තමයි අද දවසේ මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ. මේ උතුම් බුදු සසුන බොහෝ දිනකට හිතසුව පිණිස බොහෝ කල් පවතිවා කියන මූලික අරමුණ පළවෙනි කාරණාව අන්න ඒ වගේ මේ බුද්ධ ශාසනය බොහෝ කල් පවතිවා කියන අරමුණ. ඊළඟට දේශකයන් වහන්සේ අතුරු මහා සංඝරත්නයටත් කායික මානසික සුවය ලැබේවා, සුඛපටිපදාවේ නම මහ නිර්වාණය අවබෝධ වේවා කියන ඊළඟ ප්‍රාර්ථනාව මූලික කරගෙන තියෙන ප්‍රාර්ථනා දෙක. ඊට පස්සේ අවුරුදු 6කට පෙර මිය පරලොව යන්නට යෙදුන නිමල් නන්දසිරි පලිහක්කාර මහතාටත් සැපයෙන් සැපය ලබා උතුම් නිවනින් සැනසීම ලැබේවා, දෙපාර්ශ්වයෙන් පරලොව සැපත් දෙමාපියන් ඇතුළු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වී නිවනින් සැනසේවා, සුජීවත්ව වාසය කරන ධර්මමුණු පුරන් ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ට ධර්ම අවබෝධය ලැබේවා, ජයරූපහණි කාර්යමණ්ඩලයට ධර්මය ශ්‍රවණය කළා වූ සියලු සදහැවතුන්ටත් සුඛපටිපදාවෙන් උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා, සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා, සියලු සත්වයෝ සුපත් භාවයට පත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව තමයි මේ පිරිස මේ ධර්මය විකාශනය කරන දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඉතින් එය බලාපොරොත්තු වෙන ආකාරයටම අවුරුදු 6කට පෙර මිය පරලොව යන්නට යෙදුන නිමානන්ද සිරිපලියක්කාර මහතාටත් දෙපාර්ශ්වයෙන් මිය පරලොව ගිය දෙමාපියන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. පුංචි හෝ දුක් කරදරයක් ඇත්තැනක වාසය කරන්නේ නම් ඒ සියලු දුක් කරදර දුරු වේවා, කායික මානසික සුවතාවයන් නැති වේවා, සුඛී සුපත් භාවයට පත්වේවා, සැපයෙන් සැපයට පත්වේවා, සුගතියෙන් සුගතියට පත්වෙමින් උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා. විජිතා පලිහක්කාර මෑණියන් දියණිය වන ධම්මි පලිහක්කාර දයාවංශ වගේම බෑණනුවන් වන සමන්ත දයාවංශ කියන මේ පිරිස ඇතුළත් කොටගත් සුජීවත්ව වාසය කරන ධර්මමුණු පුරන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය උතුම් ධර්මාවබෝධය සඳහාම වේවා. ඒ වගේම ලෞකික වශයෙන් කරන කියනව සියලු දේ සාර්ථක වේවා, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියල්ල ඊටම සාර්ථක භාවයට පත් වේවා, ලැබී තියෙන දුක් කරදර දුරු වේවා, ලැබෙන්නට තියෙන දුක් කරදර දුරු වේවා, සංසාරික ජීවිතේ කොයි කවරදාක්වත් කිසිදු පාප මිත්‍ර ඇසුරකට නම් පත් නොවේවා, කල්‍යාණ මිත්‍ර ආශ්‍රයව නිබඳව නිරතුරුවම ඒ පින්වන්ත අයට ලැබේවා, අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සම්මා සම්බුත් සරණයි.
සුපුරුදු ප්‍රාර්ථනාව. ශ්‍රවණය කළා වූ ධර්මය සෝවාන් මාර්ගය පසක් කරගන්නට නිරන්තර ආශිර්වාදයක් වේවා. අප කෙරෙහි අනුකම්පාවෙන් සදහම් දේශනාව පැවැත් වූ පූජනීය ගෞරවනීය උඩුදුම්බර කාශ්‍යප පින්වන්ත නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. උන්වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් කරන්නා වූ මේ උදාරතර ජාතික ශාසනික මෙහෙවර දිනෙන් දිනම සාර්ථක වේවායි අප සැම හදවතකම එක්ව ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද විකාශන දායකත්වය ගැන කටයුතු කළේ ඇමරිකාවේ පදිංචි විජිතා පලිහක්කාර මෑණියන්, දියණිය වන ධම්මි පලිහක්කාර මහත්මිය සහ පෑනනුවන් වන සමන්ත දයාවංශ මහත්මා විසින්. එය සුපින්වත් පිරිස අරමුණු කරන්නා වූ සියලුම යහපත් අරමුණු එලෙසින්ම සාක්ෂාත් වේවායි ධර්ම ශ්‍රවණය කළ අප සියලු දෙනා දෙක්ව ප්‍රාර්ථනා කරනවා. ජයමඟ දේශනා YouTube නාලිකාවට පිවිසීමෙන් මේ උතුම් සදහම් දේශනාවන් ඔබට නැවත වතාවක් නැරඹිය හැකි. සියලුම දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි. ඔබටත් මෙලෙසින් උතුම් වූ ධර්ම දානය ලබා දීමට අප සමග එක් විය හැකියි. අමතන්න ජය ටීවී ප්‍රධාන කාර්යාලය 0111 711 0712. සදහම් දේශනාව මින් නිමා වෙනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. ප්‍රත්‍යවේක්ෂා සදහම් කැඩපත.